අයිබෝන් ද චේන්ජ් වැඩසටහන තුලින් අදම කතා කිරීමට බලාපොරොත්තු වන්නේ මේ වර්ක් ලයිෆ් බැලන්ස් එහෙමත් නැත්නම් රාජකාරිය සහ ජීවිතය පාලනය කර ගැනීම සම්බන්ධව බොහොමයක් දෙනෙත් අප වෙත අරන් යන ප්‍රශ්නයක් තමයි මේ රාජකාරියේ තියෙන කාර්ය බහුලත්වය නිසා තමන්ගේ පෞද්ගලික ජීවිතය සහ පවුලත් එක්ක තියෙන සම්බන්ධය යම් තාක් දුරට අඩු වෙලා කියන කාරණය वर्क लाइफ बैलेंस की अनेक लोके पुराम सैहेंड वेटसटहां वलिन अभी दखलाइति ओनेतर इगणीम करना विश्वविद्यालय मट्टमेन नोकुतातर मट्टमेन एवगेम तनि वृत्तीय मट्टमे पूनुकरुवन मार्गे मे संबंध सैन लोके पुराम कथाबाट लक्वेन मातृकावक मे वर्क लाइफ बैलेंस एमन्नत्ता नवतत्व राजकार्य सह जीवित पालने कर गणीम एमन्नत्ता संवार कर गणीम ඉතින් අපි මේ කතාවට ප්‍රවිෂ්ඨ වීමට මතේ පොඩි උදාහරණයක් ගමු. ඒක තමයි දැන් ගසක් කැපීමට භාවිත කරන පොරව අපි එක දිගටම ගස් කැපීමට ලක් කරොත් මේ පොරව එන්න එන්න මුවහත අඩු වෙනවා. ඒකින්ද අපි හැමතිස්සෙම මේක මුවහත් කරන ගමන් තමයි ගස් පයිප් කැපීමට යොදාගන්නේ. එක දිගට ගස් කපා යන කිව්වොත් ගස් 100ක් මුවහත නැති වෙලා පොරව මොට වෙන තත්වයට පත් වෙනවා. එහෙම නොවන්නට අපි මේක සැරෙන් සැරේ මුවහත් කරමින් තමයි ගස් කපන්නට යොදා ගන්න. එතකොට අවුරුදු ගාණක් මේ පොරෙන් අපිට ගස් කපන්නට පුළුවන්. මේකම තමයි අපි යොදා ගත යුතු න්‍යාය ජීවිතය සහ රාජකාරී සම්බන්ධයෙන්. ඉතින් මේකෙදි සිද්ධ වෙන දෙයක් තමයි ලෝකේ දියුණු රටවල් අපි මේකෙදි දෙපැත්තක් කතා කරන්නට ඕනේ. රාජකාරී කියන එක අයත් වෙන්නේ නැහැ පවුලක් හැටියට සැලකුවොත් ස්වයං පුරුෂයාට හෝ පිරිමියාට පමණක්. මෙතන බිරිඳ හෝ එමත් නැත්නම් කාන්තාවත් යම් රාජකාරීමේ මට්ටමක් නියෝජනය කරනවා කාන්තාව වෘත්තියක රාජකාරීක රැකියාවක නිරත වෙලා ඉන්නටත් පුළුවන් නැත්නම් ගෘහණියක් වන්නටත් පුළුවන් ස්වයං පුරුෂයා අනිවාර්යයෙන්ම බොහොමයක් වෙලාවට යම් කිසි වෘත්තියක නියැලී ඉන්න කෙනෙක් තමයි අනිවාර්යයෙන්ම ඉතින් මේකෙදි මේ දෙදෙනාටම මෙම වගකීම් පැවරෙනවා අපි මේක එකින් එක කතා කරොත් එහෙම ලෝකේ දියුණු රටවල් අද ගණනය කරනු ලබනවා ගෘහණියකගේ පවා තම රටේ ආර්ථික රිදින දායකත්වය කොච්චරද කියන එක. ඒතර මේක වර්තමානයේ මේ වර්ක් ලයිෆ් බැලන්ස් ගැන කතා කරද්දී මේක වර්ක් නැත්නම් රාජකාරී අපි අදාළ කරගන්න පුරුෂයාට එම නැත්නම් පිරිමි පාර්ශ්වයට පමණක්. මේක කාන්තාවටත් අදාළ දෙයක් හැටියට තමයි දියුණු රටවල් මේ ගණනය කිරීමට ලක් කරන්නේ. ඉතින් අපි මේක බොහොම ලේසියෙන් සරලව තේරෙන විදිහට කතා කරොත් එහෙම අපි දවසේ පැය 8ක් රාජකාරී කරනවා නම් ස්වාම පුරුෂයා හෝ බිරිඳ එමත් නැත්නම් දෙදෙනාම මේ පැය 8ක් රාජකාරී කිරීම සඳහා ඊට කලින් පැය 2ක් හෝ 3ක් ලෑස්ති වෙලා ගෙදර දොර වැඩ කටයුතු නිමා කරලා තමයි රාජකාරී පිටත් වෙන්නේ. නැවත නිවසට පැමිණිලා තියෙනවා තවත් ගෙදර දොර කටයුතු බොහොමයක් සිද්ධ කරන්න විශේෂයෙන් බිරිඳට ඒ වගේම ස්වාම පුරුෂයාටත් යම්කිසි වකීම් කොටසක් පැවරෙනවා මෙන්න මේ ක්‍රියාවලියේදී. ඉතින් ඒකෙදි මේ වෙලාවත් එක ගත්තාම දවසෙන් භාගයකට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන් මේ යම් කිසි වැඩක නිරත වෙලා ඉන්නේ. බොහොමයක් වෙලා එළිය නිවසින් පිටත තම සේවා ස්ථානයේ ඉතිරි ප්‍රමාණය නිවස තුල. ඊට පස්සේ මේ දෙදෙනා විවේකයේ ගත කරන්නට ඕනේ. නිින්ද අවශ්‍යයි. ඒක අනිකුත් වැඩ රාජකාරී තවත් තිබෙන්නට පුළුවන්. මේ ඔක්කොම ගත්තාම පැය 24 නිමා වෙලා අවසානයි දවසේ අන්තිමට. ඉතින් මේකෙදි කාලයක් මේක සිද්ධ කරගෙන යද්දී හැරිලා බැලුවොත් පෞල් ජීවිතයේ කොච්චර සාර්ථකද කියන ප්‍රශ්නය බොහොම ඇද්දනාට ඇති වෙලා තියෙනවා වර්තමානයේ. කාලය ඇතිස්සේ මේක ඇවිල්ලා ඇවිල්ලා මේක විකාශනය වෙලා අද ලෝකයේ සෑහෙන දියුණු මට්ටමක තිබ්බත් ඒට සමගාමීව පැමිණීමේ පසුබිම් ගැටලුව අද හැමදෙනෙක්ටම ප්‍රධාන ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඔබට මට හැමෝටම මේක අදාළ වන්නට ඕනේ. ඉතින් මේකෙදි එක් දෙයක් තමයි අපි අමතක කරන වැඩට ගිහිල්ලා අපි මහන්සි වෙලා උපයා ගන්න සපයා ගන්න මුදල් ඒ මුදල් භාවිතා කරමින් අපි ගෙවල් දොරවල් තනා ගන්න යාන වාහන ගන්න වෙනත් සැපවස්කම් ලබා ගන්න නමුත් මේ පෞලත් එක්ක තියෙන බැඳීම මානසික බැඳීම කොයි මට්ටමට ඒ විදියට රඳා පවතිනද කියන ගැටලුවට අපි උත්තර සොයන්නට ඕනේ. එතෙන් තමයි මේ රාජකාරිය සහ ජීවිතය සම්බර කර ගැනීම ගැටලුව මතුවෙන්නේ. ඉතින් අර පොරව මුවත් කරනවා වගේ ඔබ උත්සුක වෙන්නට ඕනේ සති එක දවසක් හෝ තම බිරිඳ සමග ඒ වගේම දරුවන් සමග
කොහරි නිවසෙන් පිටතනකට ගිහිල්ලා ආහාරයක් අරගෙන ආහාර වේලක් අරගෙන විනෝදවල එමන්ද චිත්‍රපටය බලන්නට ගිහිල්ලා ආවොත් පවුලත් එක්ක තියෙන සම්බන්ධය තවත් වැඩි වෙන්න ප්‍රධාන කාරණයක්. විශේෂයෙන්ම කුඩා දරුවන් ඉන්නවා නම් ඔවුන් කැමති දෙමාපියන්ගේ ආශ්‍රය හැම විටම ඔවුන්ට ලැබෙනවා නේද. ඉතින් ඔවුන් ඒකාකාරී තමන්ගේ දෙමාපියන් යනවා එනවා නිවසේ එළියට යනවා නැවතත් එනවා අපව මේ නිවසේ ක්‍රියාවලිය වෙන නිරත වෙනවා ඔවුන් පාසල් යනවා ඊට පස්සේ පන්ති යනවා වෙන කටයුතු වල සහභාගී වෙනවා නැවතත් ඔවුන් නිවසට එනවා. ඉතින් මේ ඒකාකාරී ක්‍රියාවලිය පොඩ්ඩක් වෙනස් කරන්න පුළුවන් එක දවසක් හෝ සතියට සති අන්තයේ විශේෂයෙන්ම ඔබට ලේසි සති දවසකට වඩා කාලය තිබෙන ආකාරයට අඩුම තරමේ සති දෙකකට සැරයක්වත් මේක කරන්නට පුළුවන් නම් පවුලේ සමග එකතු වෙලා කොහේ එළියට ගිහිල්ලා ආහාරයක් අරගෙන එව නැත්නම් චිත්‍රපටියක් බලලා වෙනත් උගක් කරේ අවස්ථාවකට සහභාගී වෙලා උත්සව අවස්ථාවක් ගන්නට පුළුවන් ප්‍රිය සම්භාෂණයක් වන්නට පුළුවන් එය පවුල එකට තියා ගන්නට ලොකු පිටිවහලක් වෙනවා නොඅනුමානයි. ඉතින් මේක කරන්නට අනේක අපි මේ කියන තරම් ලේසි නැහැ. කාලය සොයා ගැනීම ඉතාමත් අපහසුයි. නමුත් මේක කරන්නට වෙනවා. මොකද අපි අමතක කරන්නට සුදුසු නැහැ. අපිට මේ රාජකාරී කරන්නට ප්‍රධානම සහාය ලැබෙන්නේ මේ ගෙදරින් කියන එක. මොකද අපි දවස අවසාන එන්නේ නිවසට view එක ගන්නට. අප උදේ අපේ සීල්ම දේවල් ඕන පෑගම් සපුරාගෙන පිටත් යන්නේ මේ නිවසේ ඉඳන්. ඉතින් අපි අවසාන නැවතුම ඔබගේ සේවස්ථානේ නෙවෙයි ඔබගේ නිවස. ඉතින් මේ කියන ක්‍රියාවලිය තුල මේ නිවසේ සිදුවෙන සීලුම සිද්ධාමයන් ඔබ නිසියාකාරයෙන් සතුටින් යුතුව සිදු කරන්නට නම් මේ නිවසත් එක්ක තියෙන සම්බන්ධය පෞද්ගලිකව ඇති බැඳීම work life balance එක රාජකාරිය හා සමානවම තත්වයක් ඒකාකාරී මට්ටමක් මේ පවුලටත් ලබා දී යුතුයි. මොකද පවුල නැත්තම් මේ ගොඩක් දේවල් ඔබට තනියෙන් කරගන්නට වෙන්නේ. ඔබගේ සහායට බිරිඳ හෝ ස්වාම පුරුෂයා සිටිනවා. ඉතින් ඒකට ගරු කරමින් ඔබ මේ සාසම්බන්ධය වැඩි දියුණු කරගන්නට ඕනේ. නමුත් අප අවාසනාවකට දකින්න දේ තමයි මේ බොහොමයක් දෙනෙක් අද තමන් වෘත්තිමය මට්ටමින් ඉහළට යනකොට තමන්ට නොයෙකුත් තනතුරු තානාන්තර ප්‍රසිද්ධිය මිලමුදල් ලැබෙනකොට මේ පවුලත් එක්ක තියෙන සම්බන්ධය කෙමෙන් කෙමෙන් අඩු කර ගන්නවා. ඒක සමහරට ඕනෑකමින් සිදු නොකරන දෙයක්. නමුත් ඔබ ආපස්සට ඇරලා බැලුවොත් ඒක ඔබ නොදැනුවත්වම සිද්ධ වෙලා. ඉතින් මේක කළමනාකරණය කරගන්න එක ඉතාම අසීරු කාර්යයක්. ඒකයි මම හිතන්නේ ගොඩක් දෙනෙක් උපදේශන සේවාවෙත් යොමු වෙන්නේ මෙන්න මේ කියන වාතාවරණය තුළදී. ඉතින් work life balance එක ලෝකේ කොච්චර කතා කරත් මේක වඩ වඩාත් වර්ධනය වෙනවා මිසක් අඩු වෙන තත්ත්වයක් අපට පේන්නට නැහැ. ඉතින් ඒකට හේතුව තමයි අපි proactively අප උත්සාහයෙන්ම සෞත්සාහයෙන්ම මේකට උනන්දුවක් නොදැක්වීම. ඉතින් අපි හිතන්නට ඕනේ සතියක් දෙකක් අපි එක විදිහට රස්සාවට ගිහිල්ලා නැත්නම් ව්‍යාපාරික ස්ථානයට ගිහිල්ලා ඔබේ අනිකුත් දේවල් වලට කාලය වැය කරලා හිතලා බලනකොට දැන් අපේ ගෙදර අය කොතනද ඉන්නේ. ඕන් එක කොහෙරි උත්සවයක් තියෙනවා අපි අනිවාර්යෙන් කාලය හදාගෙන ඒකට යා යුතුමයි. ප්‍රිය සම්භාෂණයක් යා යුතුමයි. දරුවන්ගේ කුමනෝ කටයුත්ත පාසලේ ඔබ ස්වාම පුරුෂයා බිරිඳ එකට සම්බන්ධ විය යුතුයි. ඒතර දරුවන්ටත් ඒක මනසට සහනයක් සහ ධෛර්යයක් දෙමව්පියන් එකට පැමිණෙනවා කියන එක ඔවුන් කැමති එකට. ඒ වගේම තමයි ඔබට ඔබගේ අර මොනෝටෝනස් එක ඒකාකාරී භාවයෙන් මිදිලා යම්කිසි වෙනසක් මනසට ඇති කරගන්න. ඉතින් අර අපි හැමතිස්සෙම බොහොම සරලව අර පොරවේ උදාහරණය පොරවේ කතාව මතක තියාගත්තොත් ඒක හරි ලේසි අපිට මේ පුද්ගලික ජීවිතයටත් සම්බන්ධ කරගන්නට. ඉතින් මේ සියල්ල කතා කරන අතරේ අපි හිතන්නට ඕනේ තවත් කාරණාවක් තමයි මේ චෝදනා කරන අය පවුලත් එක්ක ඉන්න වෙලාව නැහැ චෝදනාව කරන අය ඇයි මේ චෝදනාව කරන්නේ? ඒකට එක හේතුවක් තමයි ඔබගේ අනිකුත් පාර්ශවය. ඔබට දෙන සම්බන්ධය සහයෝගය ඔබ සමග තියෙන සම්බන්ධය ඔබට දෙන සහයෝගය අඩු වෙලා නම් ඒක වෙන්නට පුළුවන් එක හේතුවක්. නැවතත් ඔබ හිතා බැලිය යුතුයි ඇයි ඒ සම්බන්ධය සහ සහයෝගය අඩු වෙන්නට හේතුව. එද ඔබම ඔබ ඔවුන් කෙරේ තිබෙන සම්බන්ධය සහ ඔවුන්ට ලබා දෙන සහයෝගය අඩු වෙලා නම් කාලයක් යනකොට කාලානුරූපීව අනෙක් පාර්ශ්වයට ඔබට ලබා දෙන සහයෝගය සහ ඔවුන් ඔබ හා තිබෙන සම්බන්ධය අඩු වෙන්නට පුළුවන්. ඒක අපිට අවිවාදයෙන්ම පිළිගන්නට ඕන කාරණාවක්. ඒ ගැන අපි කොච්චර අනිත් පාර්ශ්වයට චෝදනා කරත් ඒක අදාළ නැහැ මෙම කියන කාර්තව්‍යයේදී. ඒක නිසා ඔබ හැමතිස්සෙම ඔබ උනන්දුවෙන් මේකට විමසා සිතා බැලිය යුතුයි. මොකද ඔබටත් ලොකු වගකීමක් තිබෙනවා මෙන්න මේ නිවස සහ රාජකාරිය සම්බර කර ගැනීමට. අනිත් පාර්ශ්වයට විතරක් ඒක බාර දීලා ඔවුන්ගෙන් ඔබට ලැබෙන සහයෝගයට වඩා ඔබ ඔවුන් වෙනුවෙන් වැය කරන කාලයක පමණද කියන එක ඔබ සිතා බැලිය යුතුමයි.
ඉතින් මේක නොයකුත් ක්‍රම තියෙනවා මට මේ මේ ලබා දී තිබෙන කාල සීමාව මදි මේක කරන ක්‍රම ඔබට විස්තර කර දෙන්න නමුත් අපි හැම කෙනෙක්ම යම් කිසි ආකාරයකින් කුමන හෝ මට්ටමකින් මේකට උනන්දු වෙනවන්නට පුළුවන් නමුත් ඔබ හරි දේ නොකරනවා වෙන්නට ඇති ඔබ දවස පුරාවට ඔබ ඔබගේ පෞලේ සමාජිකයන් සමග කතා කරන්න වචන 10ක් වගේ නම් ඔබ කෑම මේසෙදි හම් වෙලත් කතා කරන්නේ නැත්නම් කෑම මේසෙදිත් ඔබ ජංගම දුරකථනය භාවිත කරනවා නම් එහෙම නැත්නම් ඔබ දුරකථන අමතුම් ගනිමින් සිටිනවා නම් කෑම මේසෙ උනත් ඒ සහසම්බන්ධය සිද්ධ වෙන්නේ නැහැ ඈත අතීතේ අපි ඒකයි අපගේ සංස්කෘතියේ දායදයක් එක්ක අපිට ලැබිච්ච දේ එක කෑම මේසෙ වීඩියෝ වෙලා පෞලේ සියලු දෙනා මහා අනුභව කරන එක ලෝකෙ අනිත් රටවල් වලත් අපි මේක දකිනවා ඒ පෞලත් එක්ක තියෙන සම්බන්ධය ඇති කරන්නේ එතකොට ඔබ ඔබ කාර්යබහුල ජීවිතයේ පැය ගණනාවක් ගත කළ නිවසට ඇවිල්ලා ඔබ පෞලයාත් එක්ක විනෝදේ ලබා ගන්නවා යම්කිසි විවේකයක් ලබා ගන්නවා නිින්දට යාමට පෙර. ඒතර මේක එක දිගටම කරන්නට හැකියාව තිබේ නම් වඩාත්ම සුදුසුයි. නමුත් අද වර්තමාන ලෝකෙ දින කාර්යබහුලත්වය සහ ස්වයං පුරුෂයා සහ බිරිඳ දෙදෙනාම රැකියාවේ නිරත වීමත් එක්ක මේ කාලය සොයා ගැනීම අපහසුවත් හැකිතාක් දුරට මේ සිද්ධ කරගත හැකි. ඉතින් ඒකට උපකාරයක් වශයෙන් තමා සඳහන් කණික් දේවල් ඔබට භාවිත කළ හැකි. සතියකට වරක් හෝ සෑම දිනම එකට එළියට ගිහිල්ලා දැන් කිසි තැනකට සම්බන්ධ වෙනවා. ඉතින් ඒක ඔබට එක දිගට අර කෑම් මේසෙ හම්බෙන්න නැති වුණත් එක දවසක හෝ මේ මේ தත්ත්වය ළඟා කර ගන්නට පුළුවන් විවේකයේ අත්‍යවශ්‍යයි. ඔබ මාස 3-4ක සැරයක්වත් අඩුම ගාන වසරට දෙපාරක්වත් පුළුවන් නම් ඔබට මෙල මුදා සපයාගෙන විනෝදචාරිකාවක් යන්නට දවසක් හෝ දෙකක් ඕනෑ තරම් මද තියෙනවා ඒ සඳහා පාසුකම් ඉතින් ඒවත් කරන්නට පුළුවන් නම් වඩා වැදගත්. නමුත් ඔබට අනිවාර්යයෙන්ම ආර්ථිකයත් එක්ක ඒක නිසිතන්නට වෙනවා. නමුත් ඔබ ඇත්තටම මේක වියදමක් හැටියට සැලකිය යුතු කාරණයක් නෙවෙයි. මේකත් එක චෝදනාවක් අපි දකින මේ පෞලත් එක්ක තියෙන සම්බන්ධ වියදමක් නොමේ අනිවාර්යෙන් ආයෝජනයක් හැටියට ඔබ සැලකිය යුතුයි. ඒකේ විශේෂ අවස්ථා විවාහ සංවත්සරය, දරුවන්ගේ සහ ඔබගේ සහකරුවාගේ සහකාරී උපන්දින මේ වගේ දේවල් සමරන්නට අත්‍යවශ්‍යයි. ලොකු උත්සව සංවිධානය කොට මිල මුදල් නාස්ති කරමින් එහෙම නෙමෙයි මම ප්‍රකාශ කරන්නේ. පොඩි තෑග්ගක්, මල් කලඹක්, ඒ වගේම නැත්තම් කීප දෙනෙක් ඉතා කිට්ටු මිතුරන් මිතුරියන්ට ආරාධනා කොට පොඩි ආහාර වේලක් ගැනීම ඒ වගේ සුළු දේවල්. ජීවිතේ ගොඩක් දේවල් මේ පොඩි දේවල් දෙන සෑහෙන ලොකු දුරක් ජීවිත අපිට ඉස්සරහට යන්නට පුළුවන්. අපි ඉංග්‍රීසියෙන් කියනවා small things matter කියලා. ඒ කුඩා දේවල් අපි හරියට කරන්න පුළුවන් නම් වැඩි මුදලක් වැය කරන්න අවශ්‍යත් නැහැ ලොකුවට කල්පනා කරන්න අවශ්‍යතාවයකුත් නැහැ බොහොම මේ පොඩි දෙයක් කරලා අපිට පුළුවන් මේ පෞලත් එක්ක තියෙන සම්බන්ධය වැඩි කර ගන්න. ඉතින් එතකොට ඔබට ඇත්තටම ඔබ හිතා බැලුවොත් මේක ඔබ සිදු කරනවා නම් ඇත්තටම මේක කාලය කරගෙන යද්දී ඔබට තේරෙනවා ඔබගේ රාජ්‍යය තුල රාජකාරිය තුල ඔබගේ වෘත්තිය තුල ඔබගේ තිබෙන කැපැසිටි එක ඔබට ගල හැකි දේවල් පවා ඉහළට ගිහිලා ඇතන මොකද ඔබේ මනස හොඳින් ක්‍රියා කරනවා මෙන්න මේ විවේකයේ සහ පෞලත් එක්ක තියෙන සම්බන්ධය වැඩි වීම තුලින්. ඒක නිසා තමයි මම කලින් සඳහන් කළේ මේක ආයෝජන හැටියට සිටිය යුතුයි මේක කවදාවත් වියදමක් හැටියට හෝ කාලේ නාස්තියක් හැටියට නොසිතිය යුතුයි. ඒක ඉතාම වැදගත්. මම ගොඩක් දෙනෙක් මේ දෙක පටලවාගෙන තියෙනවා. අයි අපි මේව කරන්නේ මොකටද වැඩක් නැහැ. සල්ලි යනවා විතරයි. එහෙම සිතන්න හොඳ නැහැ. විශේෂයෙන් ඔබට කුඩා දරුවන් සිටිත් නම් ඔවුන් මේ ඉතාමත් බලාපොරොත්තු වෙන දෙයක්. මොකද ඔවුන් ඉතාම කැමති දෙමව්පියන් සමග එක්ක කාලය ගත කරන්න. ඉතින් මම හිතනවා විශ්වාස කරනවා ඔබ මෙය හොඳින් ධාරණය කර ගනී කියලා. ඒ වගේම ඔබ ඔබගේ පුද්ගලික ජීවිතය තව තවත් අර්ථවත් කර ගැනීමට සහ වෘත්තීය මට්ටම විර දැමීමට මෙය තෝතැන්නක් කර ගනී කියන එක. ඉතින් ඔබ සැමට සුබ පතමින් බොහොම ස්තුතියි. ආයුබෝවන්.